තියෙන ඒ කාව්‍යමය දිහා බලපුවාම මෙයාගේ කිසිම ඇතම් කවිවල කිසිම මත් යෙදුමේදී නැත්තම් මත් ඒ මත් විරිතක් හැටියට ගත්තොත් පාද සම නැහැ පාද සම නැහැ එකිනෙකට වෙනස් වූ පාදයන් තියෙන. ඉතින් අර ජීවිතයේ ලක්ෂණ කනුවක් වශයෙන් ඇත්ත වශයෙන්ම ගායකයෙකුට හෝ ගීතනුවක් ගැන නිර්මාණය කරන්න තරම් බොහෝ විරල බවක් මම හිතන්නේ නැහැ. නම ගී මු ගීත බවට පත් කරන්න බැරි නෝ කවි. ඔව්. දැන් ඒක ගායනා කරන එකේනා තමයි දාගන්නේ තමාට ඕනේ පිටත්තර හරවගෙන नंदमाले गायना करपुम तीरण मेव गायना करमारेट हेतु मेके विषम पाद मे कविवल पाद समने ඇත්තටම බෞද්ධ සංස්කෘතියෙන් ලැබිච්ච පෝෂණයත් ගීතවල තියෙන හැබැයි දැන් ඔබතුමා සඳහන් කරා වගේ එතනින් කාව්‍යමය වශයෙන් තව පොඩ්ඩක් පැත්තකට තව දුරකටත් ගියා. ඒක උදාහරණයක් ඇරෙයිද? ඒක ගීතයක් පටන් ගන්න ඒක පර්ණවිතාන මහත්මයා කියුවා සසර කතර බව මිනිස් ප්‍රිය නොසුලබ බව. ඒ කියන්නේ සංසාරයේ කාන්තාරයක්.